Hai hai alune komu ding wa da te onna ala tapi lasan lasan video karang e tina wa ala benwi yiting mama ita me karang wa ala hala na tuwe tigele meka me kian ne ne ka hala ti no de meke teru mana hala na tuwe tigele mang hitanu yiting abi wedi katana tu tak gala pia muhadda bi kian ne ne hiela ite kali men meka wa ni ware mata karano ne meka mama ko hewa dakala ti be ko mama ko hino hala ti be ko ne ve meka matama taniya me inne wela ke hitich deyak eka mage තමන්ගේ කැමැත්තක යන්නත් පොඩි අයිතියක් තියෙනවා නැති මේක මගේ හිතිච්ච දෙයක් මේක ඇත්තම තේරුවා මේක දන්නෙත් නෑ මේක මීට කලින් කොහෙද චැනල් එක කියලා තියෙනවද දන්නෙත් නෑ මේක මීට කලින් පොතක කොහෙද තියෙනවද දන්නේ දැකලා තියෙනවද දන්නෙත් මම නම් දැකලා නැත මේක මට හිතිච්ච දෙයක් මගේ නේ සමහරට මේකම වෙන්න ඇති තේරුම ඔයගොලු දන්නවත් ඇති ඉතින් මේක මම මතවස් තේරුණේ ඉඳන් මම කියන්නේ අද අපි කතා කරන්න යන්නේ ටිකිරි 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 ලියා කියන කවියේ මොහිතන්නේ මේක අනිත් පැත්තේ දිනව එක මට මේක මනක් මගේ හුදුවනක් අල්පිතයද දන්නේ නැහැ ඒක කොහොමද දන්නේ ඒක ඔයාලට මොහිතන්නේ වැදගත් ඒ කියලා හිතෙන හින්දා මම මේක කියන්නේ නැත්තේ මොකද ඉස්සර මිනිස්සු කට කැරිච්චට නිකන් ආවට ගියට කතා කියන්නේ නැහැ නේ ඉතින් අපි බලමු මේක කතාව වැඩි දුර යයි කතා කරන්නේ නැතු ටිකිරි 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 ලියා කලෙතරන් ලෙන්දට ගියා ලෙන්ද වට කර කබර ගොයා කකුලේ කාපි දියේ බාරියා ඉතින් මෙන්න මේක තමයි කවියේ ඉතින් මේක තේරුම මම හිතන විදිහට මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ටිකිරි 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 කියලා තුනක් තියෙනවා ටිකිරි 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 කියලා තුනක් තියෙනවා මේකෙන් මං හිතන්නේ සිත කය වචනය කියන එක වෙන්න ඕනේ මම හිතන විදිහට මේක මගේ ගෙස් එක සිත කය වචනය කියන තුන තමයි ටිකිරි 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 කියන්නේ ලිය කියන්නේ කාන්තාව සිත කය වචනය තුනම තියෙන කාන්තාවක් කියන්නේ කාන්තාවට සිතකය වචනය කියන තුනම ඒ තුනම කන්ට්‍රෝල් කරන්න ඕනේ ඊට පස්සේ පදේ තමයි කලෙත් අරන් ලිදක ගියා කලෙත් අරන් ලිදට නෝ කියන වද අපි වන් ඒ කාලේ හැටියට කියන්නේ මේ සිංදු මේ කවිය කියපු කාලේ හැටියට කලේ කියලා කියන්නේ ගෙදරක අනිවාර්යෙන්ම තියෙන ඕන දෙයක් සාමාන්‍යයෙන් කලේකට වතුර පුළුවන් ගියත් අපි අම්මලා ඉස්සර කාලේ ලිදකින් ඇලගින් පෙරුවත් රෙදි කඩයක් හරි තියලා එච්චර විරිසුදුර තමයි කලේ කියන එකට වතුර පුරවන්නේ ඒක ගොඩක් ගෙදරක අනිවාර්ය තිබිය දෙයක් මැටිවලින් හදලා තියෙන්නේ හරියට පරිස්සම් කරන්න ඕන ඉක්මනට කැරෙන සුළු වෙනවා අනේ හින්දා කලේ කියන තැනට කුස්සිය ඇතුලේ ලොකු තැනක් තියෙනවා ඒක අත්‍යවශ්‍ය දෙයක් ඒක අනිවාර්ය දෙයක් පරිස්සම් කරන්න ඕනේ දෙයක් ඉතින් මේ කාන්ද කියන්නේ ලිය කියන එක නම් කලේ අරන් ලිඳට යන්නේ ලිඳ කොහෙ තියෙන ලිඳ කියන්නේ පොදු තැනක් ඒ කියන්නේ සමාජයක් වගේ දෙයක් පොදු තැන කලේ කියන්නේ කාන්තාවගේ තියෙන කන්‍ය භාවය ඒ කියන්නේ කාන්තාව අර ලිය කියන කාන් ලිය කියන එකනාගේ කන්‍ය භාවය නම් පබ්ලික් තැනකට යන්නේ ප්‍රසිද්ධ ස්ථානවලට යන්නේ මිනිස්සු ගැවසෙන තැන් වලට යන්නේ කලේ තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගොයා කියන්නේ මොකද්ද මේ සමාජයේ හරි නරකයි ඒක හින්දා දෙමව්පියෝ දෙමව්පියකින් ඒ අනෙක්‍රව ආරක්ෂා කරන්න ඉන්නවාලේ ඒ ලිඳ කියන පබ්ලික් තැනට තමන්ගේ ලිය තියෙන එක්කෙන යනකොට එයා ආරක්ෂා කරන්නේ තමන්ගේ දුව යනකොට කපරු ලිඳ වට කර කපරු කියන්නේ ඒක කව කරලා ඒක තනිකර ආරක්ෂාවක් මැද ඉන්නේ හැබැයි මේ සිත කය වචනේ කන්‍ය භාවේ දෙමව්පියන්ගේ ආරක්ෂාව දෙමව්පියන්ගේ ඒ කියන දේවල් උපදෙස් ගන්න අහන්නේ නැතුව සමාජයට ගිහිපෙක් කෙනාගේ අන්තිවර මොකද වෙන්නේ හරදරයක් වෙන්නේ මොකක්ද වෙන්නේ කකුලේ කහපි දියවරය ගැනුව දනතුරක් සිද්ධ වෙන්න පුළුවන් එකන මේ තුනම පරිස්සම් කරගන්න නැතුව ඔයගුල්ලු සමාජයට මුවමොත් අනතුරක් වෙන්න පුළුවන් කියන එක වෙන්න ඇති මේ කවිය තියෙන මම මට හිතෙන පැත්ත මේක මගේ මම ආයෙත් කියන මේක මට හිතෙච්ච දෙයක් මම දැකලා නැහැ මිට කලින් channel එක වරි දාලා තියෙනව නෝ සමා වෙන්න ඒක මම දන්නේ නැතුව මම කියන්නේ ඉතින් එහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ඉතින් මම හිතන මේකත් ඔයාලට ගොඩක් මං දන්නේ දන්න ටිකක් කියලා දැනගන්නයි දන්න කෙනෙක් ඉන්නවනම් නොදන්න කෙනෙකුට share කරන්නයි මතක් කරියා ගන්න මතක් කරලා comment එකක් දාන්න ඔයාලගේ අදහස මොකද්ද කියලා comment එකක් දාන්න මතක් කරන්න comment කරන්න share කරන්න අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න තවම ඔකේ මේක විතරනේ තව අමුතුමුදු දේවල් ගොඩක් දේවල් කරන්න ඉස්සරහට බලපොරොත්තු වෙනවා ඉතින් මතක් කරලා subscribe කරන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.